ගුවක් විදිහට මේක ඉදිරිපත් කරන්නේ ධනුෂ්ක ගුණතිලක අපේ ක්‍රීඩකයාට අද දවසේ සිඩ්නි නුවර උසාවියේදී මොකක්ද උනේ කියලා අවාසනාවකට අද බේල් ඇප්ලිකේෂන් එක රිෆියුස් කරා ඒකට හේතුවක් විදිහට මහේස්ත්‍රාත්වරයා දක්වා තිබෙන්නේ ෆ්ලයිට් රිස්ක් එකක් තියෙනවා කියන එකයි මොකද ඔහුට වීසා එකක් නැහැ ඉන්න ඔහු පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් නෙමෙයි ඔහු සිටිසන් කෙනෙකුත් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ ඉතින් ඒ හින්දා ෆ්ලයිට් රිස්ක් එකක් තියෙන බව අඟවලා ඒක රිෆියුස් කරා එතකොට මේක දැනගන්න ඕනේ නැති හැමෝටම දැන් මොකද්ද ඊළඟට වෙන්නේ කියලා දැන් මේකට අපි ඇපීල් කරන්න යන්නේ ඇපීල් එක සුමානකින් විතර ගන්නවා සුප්‍රීම් කෝසාවියේ එන් අපීල් එක පැය 24ක් හරි 48ක් අතරදී ෆයිල් කරන්න ඕනේ ඒකන අපේ ඒකන අපේ ලෝයර් ආනන්ද අමරණාත් මහත්මයා වැඩ කරගෙන යනවා ඊට අමතරව ඇපීල් එකට අපි බලාපොරොත්තු වෙනවා නිව් සවුත් වේල්ස් හිටපු ඇටර්නි ජෙනරාල් තුමා ග්‍රේක් එයාවත් මේකට ඇතුළත් කරගන්න නඩුව ඊළඟ දවස හැටියට සඳහන් කරලා තියෙන්නේ ජනවාරි 12 තමයි නැවත නඩුව කඩවන්නේ චාර්ජ් ෂීට් ඒවා ටික ඔක්කොම දෙන්න. ඉතින් නඩුව සෑහෙන දවසක් විතර ඉස්සරහට ඇදෙයි. මේ බදාද නැවත එනවා. ඒත් මේ බේල් ඇප්ලිකේෂන් එකටවත් මේ නඩුවටවත් අදාළව මේ නඩුවට අදාළ තමයි. මොකද ෆැක්ස් වල පොඩි ඩිස්ක්‍රිපන්සිස් වගේක් තිබ්බා. ඒවා හදන්න මේ වෙන්ස්ඩේ වෙනකොටත් ආපහු නඩුව කැඳවනවා. නමුත් බේල් එක එතනින් ඉවරයි. මොකද බේල් එක රිෆියුස් කරා. දැන් ආයෙ එතනින් ඉල්ලන්න බෑ. අපි ඉහළ උසාවියට යා යුතුයි. ඉතින් මේක ඇදිලා යයි තව මම ඊ කියු වගේ මාස 9ක් අවුරුද්දක් ඇතුළු කාලයක් ඇදිලා යනවා. ඊට පස්සේ තමයි ඉතින් අපිට දැනගන්න වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. නමුත් අපි බොහොම පැහැදිලිව ස්ථාවරයක ඉන්නවා ගිල්ටි ප්ලී නොකරන්න. ඒ කියන්නේ වැරද්ද පිළිගන්න නොගෙනෙන්න. මොකද අපි හිතනවා මේක හොඳ කේස් එකක් අපිට තියෙනවා කියලා. මොකද ඔහු නිර්දෝෂයි ඔහු වැරදිකරුවෙක් වෙනකම්. මොකද දැනට ඉදිරිපත් වෙලා තියෙන කරුණුවනුවත් ඒ සිද්ධි දාමය දිහා පැහැදිලිව බලපුවාමත් අපිට හිතෙනවා මේක දිනන්න පුළුවන් නඩුවක් කියලා. ඒ නිසා කිසිම අවශ්‍යතාවයක් නැහැ වරද පිළිගන්න. ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. මේ වගේම අප්ඩේට් එකක් අපි නැවතත් අධිකරණයේ කැඳවීමක් ලැබුණොත් අභියාචනය සම්බන්ධයෙන් ඇපීල් එක සම්බන්ධයෙන් අපි ඔබතුමන්ලාව දැනුවත් කරන්න. We'll be right back.